ශ්‍රී ලාංකීය වාණිජ සිනමාවේ පැවැත්මට ඉතා දක්ෂ කලාකරුවන් රැසක් හඳුන්වා දුන් අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් ගැන තමයි අද බයිස්කෝප් කතාව. රෝයි ද සිල්වා, ලීනා ද සිල්වා, ඩී.ආර්. නානයක්කාර, රවින්ද්‍ර රූපසේන වැනි ඉතා දක්ෂ නළුවන් රැසක්, නළු නිළියන් රැසක් සිනමාවට දායාද කරපු අධ්‍යක්ෂකවරයා තමයි සිරිල්පි අබේරත්න කියන්නේ. අද බයිස්කෝප් කතාව වෙන්වන්නේ ඔහු නිර්මාණය කරපු සුසී චිත්‍රපටිය ගැන. ඒ විතරක් නෙමෙයි, දේශීය සිනමාවේ මුල්ලදියරේ වැදගත් සිනමාකරුවෙක් ලෙස සිරිල්පි අබේරත්නයන් ඉතිහාසගත වෙනවා. බයිස්කෝප් කතාව. බයිස්කෝප් කතාවට සාදර අනුග්‍රහය දක්වන්නේ ඩාලි බට්ලර් සමාගමේ හෙළවෙද හර්බල් හෙයා ඔයිල්. හෙළවෙද හර්බල් හෙයා ඔයිල් කිස් කාටම හරියන එකම විසඳුම. පරම්පරා ගණනාවක් පැවත එන ඉපරණි ඖෂධ වට්ටෝරුව මත 100%ක්ම ස්වභාවික දේශීය ශාකසාර භාවිතා කර නිෂ්පාදනය කර ඇත. හෙළවෙද හර්බල් හෙයා ඔයිල් කිස් කාටම හරියන එකම විසඳුම ඩාලි බට්ලර් වෙතින්. නෑ මොකුත් නෑ, උඹේ සින්දු අහන්න යාවි. එහෙනම් අහල ඵලයල්ල අහන්න කියපන්. මං ආසයි උඹේ කට හඳ අහන්න. හැබැයිදම වෙන උනෝටත් ආස නැද්ද? ඇයි නැත්ති? උඹ ඔක අසාද බන්නේ? ඔහු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි 6 වන සිංහලයාද ශ්‍රී ලාංකිකයාද වෙනවා. සිරිල්පි අබේරත්නයන් 1950, 60, 70 දශකවල දශක 3 තුල චිත්‍රපට 7ක් අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපට තමයි සුරංගනී, සුරතලි, සුභද්‍රා, සුමුදු භාර්යා, සුසි, සජා සහ සැලී චිත්‍රපටිය. ශිල්පි අබේරත්නයන්ගේ චිත්‍රපටවල තවත් විශේෂත්වයක් මම දැක්කා. ඒ කියන්නේ එයා ඒ චිත්‍රපට එයා නිර්මාණය කරන හැම චිත්‍රපටයක්ම ආරම්භ කරන්නේ සයන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ හැම චිත්‍රපටයකම නම යොදලා තියෙන්නේ චිත්‍රපටයේ කතා නායිකාවගේ නම තමයි ඒ හැම චිත්‍රපටයකම එයා යොදාගෙන තියෙන්නේ. ඔහු නිර්මාණය කරන හැම චිත්‍රපටයක්ම අතිශය සාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි, ඔහු සංගීතා චිත්‍රපටයේ දෙබසා තිරනාටකයේ ලියලා තින්නේ ශිල්පී අබේරත්නයන්මයි. ඒ චිත්‍රපටයටත් එයා සයන්ෙන් තමයි යොදලා නම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගමේ රජා කියන්නේ කාටද? ඔයි බල්ලටද ඔහොම තත්ත්වයක් තියෙන්නේ? ආන්නේ වගේම ඔබ දන්නවනේ ගියෝ මහත්තයෝ, අද මට ගොර ඔප්පු වෙ කජුකිරි කොල්ලගේ තාත්තා මගේ කවුද කියලා. ශිල්පි අබේරත්නයන් සුසී චිත්‍රපටිය එයාගේ අර පැරණි ආකල්පයෙන්, පැරණි ආකෘතියෙන් වෙනස් විදිහට නිර්මාණය කරපු චිත්‍රපටයක් විදිහට තමයි හඳුන්වන්නේ. මොකද මේ චිත්‍රපටියට මුලින්ම දාලා තියෙන නම තමයි සූර සුසී කියලා. පස්සේ සූර කියන කැලේ අයින් වෙලා සුසී කියන නම තමයි මේ චිත්‍රපටියට යොදාගත්තේ. මොකද කියන්නේ? දෙන්නද වැඩ? අපි රෙඩි. මේ උඹලට වැඩක් නැහැ නේකේ. උඹලා වැඩ දෙන්න ගිහින් උඹලට වැඩ වරදින්න පුළුවන්. එහෙනම් ඒකි මහත්තයාගේ පාට් කැලක් වගේ. ඒ දවස්වල ඒ චිත්‍රපටිය නිර්මාණය කරන කාලේ ශ්‍රී ලංකාවේ අතිශයම කාර්යබහුල සහ අතිශයම දක්ෂ නළු නිළි නිරෝ තමා යුවල තමා විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා. මෙයා සුසී චිත්‍රපටියටත් යොදාගත්තේ විජය සහ මාලිනීමයි. ඉතින් විචාරකයෝ විචාරවල කියලා තියෙනවා
පොඩි මහත්තයා ලෙස චරිතය නිරූපණය කරපු විජය කුමාරතුංග වර්ණ චිත්‍රපට දසදහසකටත් වැඩිය එයා රංගපාපු කළුසුදු චිත්‍රපටය ඔපවත් වෙලා තියෙනවා කියලා විචාරවල සඳහන් වෙනවා. ඒ තරමට විජය ඒ තරමටම විජයගේ කඩවසම් පෙනුම ඒ චිත්‍රපටියේ සාර්ථකත්වයට දායක වෙලා තියෙනවා. අපූරු ගාමනේ. මෙරි ගම ඇල්ලුලි මහත් ගාමනේ. පංකාදු හතයි. පොඩ්ඩ පස්සට බලන්න. ශාකේ මාරු හරි ලස්සන පොඩ්ඩ කොට වුණා නම් තමයි. මෙච්චර තව ටිකක් මෙච්චර තව ටිකක් මෙච්චර දැන් තමයි එළිය ඇටිගෙන එන්නේ. විජය මාලනියට අමතරව මෙම චිත්‍රපටියේ එඩි ජයමාන්න, පර්ල් වාසුදේවි, ඩොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, බී.එස්. පෙරේරා, ෆරීනා ලායි, එඩි ජූනියර් ඇතුළු ප්‍රවීණ නළුනිලයන් රැසක් චරිත නිරූපණය කරලා තියෙනවා. ධීවර ගම්මානයක ජීවත් වෙන රූමත් කටකාර කෙල්ලක් තමයි සුසී කියන්නේ. සුසීගේ ඇඟට අත තියන්නේ කාටුණත් ගහන්න යා බය නැති ඒ තරම් එඩිතර දඩබ්බර කෙල්ලෙක්. නමුත් ඕන කෙනෙක් දුර්වල වෙන අවස්ථාවක් තියෙනවානේ. හිටිය හැටියේ මේ වෙරළට එනවා ලොරිස් කියලා කඩවසම් තරුණේ. එයා අතින් සුසී අනාථ වෙනවා. සුසීව අනාථ කරලා ලොරිස් රටින් පනිනවා. ඊට පස්සේ සුසී අනාථ වෙන සුසීට යන්නේ තැනක් නැතු ඉන්නකොට සුසීව බාරගන්නේ ඒ වෙරළ ඉන්නවා ධනවත් මුදලාලි කෙනෙක්, වයසක මුදලාලි කෙනෙක්, සල්ලිකාර මුදලාලි, බස්තිය මුදලාලි. ඉතින් සුසීවයි දරුවායි බස්තිය මුදලාලි බාරගන්නවා. ටික කාලයක් යනකොට රටින් පැනලා ගිය ලොරිස් ආපහු ලංකාවට එනවා. ඇවිල්ලා සුසීවයි දරුවායි ඉල්ලලා කරදර කරනවා. ඊට පස්සේ කොහොම හරි අවසානයේදී බස්තියන් මුදලාලි සුසීවයි ඒ දරුවවයි ලොරිස්ට බාර දෙනවා. සතුටින් සියල්ලම නිමවටපත්. බස්තියන් මුදලාලි ලෙස රඟපාපු එඩි ජයමාන් ඉතාම දක්ෂ විදිහේ චරිත නිරූපණය කරා කියලා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂයක් කියන්න ඕනේ පර්ල් වාසුදේවි ගැන. පර්ල් වාසුදේවි දක්ෂ නිලියක්. සුසීගේ මවගේ චරිතය ආයිතා හොඳින් කරලා තිනවා. ඒ විකට දෙබස් කියලා යා ලස්සනට චරිත නිරූපණය කරලා තිනවා. විචාරවල කියලා තිනවා සෙලෝහාමිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ට ඉමහත් වින්දනයක් ලබා දුන්නා කියලා විචාරවල සඳහන් වෙලා තිනවා. මම ඒක කියවලා තිනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇයට ඒ දෙබස් හරියට උච්චාවචනය කරන්න ඒ දෙබස් ශිල්පී අබේරත්නයන් විසින් හරියටම ගලපලා තිරනාටකයේ ලියලා තියෙනවා කියලත් විචාරවල සඳහන් වෙනවා. මේක කොහොමද අඳින්නේ? ඔන්නෝක ගිහින් ජංගියක් අඳිනවා වගේ අඳගෙන ඉන්න. නී අඳගෙන බා. මං අඳින්නේ හැබැයි වැරදලා තියනවා ඉන්නේ බා. ඉතින් මම ඔය බයිස්කෝප් කතා නිධාන හාරගෙන යනකොට මට හම්බුණා මේ චිත්‍රපටියේ විජය මාලිගේ මතකයන් අවදි කරා දැනට අපාතර හිටින අපේ හිතවතෙක් සිරිල්පී අබේරත්නයන්ගේ මුණුබිරකවන තේජා ඉද්දමල්ගොඩ මහත්මයා. ඔහු තමයි ආසාවරි කියන චිත්‍රපටිය නිර්මාණය කරේ. තම සාර්ථක වෙච්ච චිත්‍රපටයක ආසාවරි. ඉතින් එයාගේ සීයා ගැන මම ඇහුවා සුසී චිත්‍රපටිය ගැන මොන හරි මතකයක් තියෙනවද කියලා. එතකොට කියනවා ගලගෙදර මම ඒ කාලේ ඇත්තටම කුඩා දරුවෙක්. එයාට මතකයිලු චිත්‍රපටිය ගිවිසුම් අත්සන් කරන්න එයාත් ගිහිල්ලා තියෙනවා. ගිවිසුම් අත්සන් කරන දවසේ සිරිල්පී අබේරත්නයන් සමග කුඩා තේජා ඉද්දමල්ගොඩත් ගිහිල්ලා තියෙනවා. ඉතින් එයා කියනවා විජය කුමාරතුංගයි මාලිනියයි දැක්කා කියලා. විජය ඒ කුඩා කාලේ වුණත් එයාට තේරලා තියෙනවා විජය කුමාරතුංග ඉතාම කාර්යබහුල පුද්ගලයෙක් කියලා. ඉතින් කොහොම හරි මේක ගිවිසුම් අත්සන් කරන්න යනකොට විජය මාලිනිය දෙන්නම ඉඳලා තියෙන නුවරඑළියේ
නුවරලේදී තුෂාර කියන චිත්‍රපටියෙත් සුසී කියන චිත්‍රපටියෙත් එයාට මතකලු ගීත දෙකක්ම රූපගත කරා කියලා තිනවා. එයා ඒ රූපගත කරනවත් බලලා තිනවා. ඉතින් එයා නුවරලේ සුසී චිත්‍රපටියේ තිනවා සීතරන් නලරල් නොනිමින දීවල් කියන ගීතය. ඒ ගීතය රූපගත කරලා තියෙන්නේ සමහර තැන් රූපගත කරලා තියෙන නුවරලේ කියලා මට තේජා මහත්මයා කිව්වා. එයාට ඒ මතකය ඔහුගේ මතකය මට අවදි කරා. ඉතින් මම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා බයිසිකප් කතා තුළින් මටේ මතකය අවදි කළාට. එදානමසේ 68 වසරේ තිරගත වුණා ඒක් පූල් දෝමාලි කියන හින්දි චිත්‍රපටයක්. ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. ඉතින් ඒක් පූල් දෝමාලි චිත්‍රපටයේ ආභාසය සුසී චිත්‍රපටයේ දක්නට ලැබෙනවා කියලා විචාරවල හඳුන්වලා තියෙනවා. චිත්‍රපටයේ දෙබස් තිරනාටකය සහ අධ්‍යක්ෂණය කරේ ශිල්පී අබේරත්නයන්, කැමරා අධ්‍යක්ෂණය කරේ අපිටපු දක්ෂ කැමරා ශිල්පියෙක් වන තිමිති වීරරත්න විසින්. තවත් තැනක සඳහන් වෙනවා මෙහි කතා පිටපත පැනී කියන ඉංග්‍රීසි චිත්‍රපට ඇසුරිනුත් ලිව්වා කියලා විචාරවල සඳහන් වෙනවා. මොනවා වුණත් ශ්‍රී ලංකාවට උචිත විදිහට දෙබස් තිරනාටකය සකස් කරලා සුසී චිත්‍රපටය නිර්මාණය කරා. ඒක අපේ ශ්‍රී ලංකිකයෝ ඉතා හොඳින් පිළිගත්තා. චිත්‍රපටියට ඉතාම මියුරු ගීත හතක් අඩංගු වෙලා තියෙනවා. මේකේ එක තැනක තැන් තැන්වල සඳහන් වෙලා තියෙනවා සීලොම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ කියලා. නමුත් සිතින් දරන්නට බැරි කියන ගීතේ තනුව උපටගෙන තියෙන්නේ R.D. බර්මන් සංගීතවත් කරපු ශේෂ් අමා කියන හින්දි චිත්‍රපටියෙන් කියන එක තමයි විචාරවල සඳහන් වෙන්නේ. අනිත් සියලුම ගීත ස්වතන්ත්‍ර නිර්මාණ. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කරා M.K. රොක්සාමි විසින්, ගීත ප්‍රබන්ධය කළා ශිල්පී අබේරත්නයන් සමඟ කරුණාරත්න අබේසේකර විසින්. චිත්‍රපටයේ සියලුම ගීත පටිගත කරලා තියෙන්නේ හැඳල විජය චිත්‍රාගාරයේ. ගීත ගායනා කරා H.R. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිරක, සුජාත අත්තනායක, මිල්ටන් පෙරේරා, M.S. ප්‍රනාන්දු යන දක්ෂ ගායක ගායිකාවන් රසක් විසින් සුසී චිත්‍රපටයේ ගීත ගායනා කරා. සිතින් දරන්නට බැරි සිතුම් පැතුම් පිරිපිරි, දැන් දැන් ඇවිලේ ගිනිදැල්, සීතර නලරැල් නොනිඳන දීරැල්, මල්සරා හිමින් විදලා, මල්යහනේ සුවෙන් ඇලවෙන්නේ කියන ගීත අදටත් එක විදිහටම ජනප්‍රියයි. කෙල්ලෝ නම් බාරගෙන පරයන්. නමුත් දරු පැටියව මගෙන් කවදාවත් වෙන් කරන්න හම්බෙන්නේ නැහැ කාටවත්. ඵලයන් කාලකන්‍යා. චිත්‍රපටි ඉතාම සාර්ථකව තිරගත වුණා. සිලෝන් තියටර්ස් දෙවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා 17ක තමයි පළමුවෙන් ප්‍රදර්ශනය ආරම්භ වෙලා තියෙන්නේ. සිනමා හල් රැසකම නොකඩවා දින 50ක් ඉක්මවල ප්‍රදර්ශනය වෙලා තියෙනවා. මංගල දර්ශනය කොළඹ අශෝකා සිනමා හලේ එවකට හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි පවත්වලා තියෙන්නේ. මටත් ඇත්තට මතකයි මේ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවලට යොදාගත්තා. සිනාසිසි එනවා සුසී කියලා චිත්‍රපටිය එන්න කලින් පෝස්ටර්වල දාලා තිබුණා. චිත්‍රපටිය ආවට පස්සේ දාලා තිබුණා සිනාසිසි ආව සුසී කියලා.
ඒ වගේ පෝස්ටර් ව්‍යාපාරිකුත් මේ චිත්‍රපටය සඳහා දියත් කරලා තිබුණා. සන්තෝ මේ ලියෝ මාත්‍ය නේද? ඇයි උඹට දැන් ඉතින් උඹලට හරි ගිහිල්ලානේ. අනේ මම එහෙම ගෑනියෙ නෙමෙයි ලියෝ මහත්තයෝ. කොහෙද? කොහොම දකින්නද? උඹලට උදව් කරන්න ගිහිල්ලා අලිසන්දිරි මහත්තයා මයෙත් එක තරහා වෙලා මට ගමෙත් ඉන්න නැති වුණා. නෑ. නැහැ නෙමෙයි. මම දැන් ඉන්නේ ලෝරි මහත්තයලා. තේරුණාද? 287 වෙනි චිත්‍රපටය විදිහට මේ චිත්‍රපටය ඉතිහාසගත වෙනවා. 1974 අගෝස්තු මාසේ 6 වෙනිදා තමයි සුසි චිත්‍රපටයේ පළමුවෙන්ම තිරගත වුණේ. ඉතින් තව ලස්සන රසබර බයිස්කෝප් කතාවක් තමයි මම ඔබට මේ ප්‍රකාශ කරේ. ඒ විතරක් නෙමෙයි තව ඉදිරියට ඔබ නොඇසු රසබර බයිස්කෝප් කතා රහසක් මගේ ළඟ තියෙනවා. එතකන් අපි සමග දිගටම රැඳී සිටින්න, අපිට subscribe කරන්න, bell icon එක click කරන්න, අපි අඩුපාඩු තියෙනවා නම් පහතින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. හෙලවෙද හර්බල් හෙයා ඔයිල් කිස් කාටම හරියන එකම විසඳුම. පරම්පරා ගණනාවක් පැවත එන ඉපැරණි ඖෂධ වට්ටෝරු මත 100%ක්ම ස්වභාවික දේශීය ශාකසාර භාවිතා කර නිෂ්පාදනය කර ඇත. හෙලවෙද හර්බල් හෙයා ඔයිල් කිස් කාටම හරියන එකම විසඳුම ඩාලි බට්ල වෙතින්.